ඉති කොහොමත් දවස මොකක්ද මේ ඇමති ප්‍රසන්නගේ ඔළුවට පොල්ලෙන් ගන කතාවක් කියලානේ ගහයිද දන්න චුට්ට මේ ගහනාවක මේකයි පලවෙනි කතා පොල්ලෙන් ගහන කතාව පැත්තක දෙමු පලවෙනි කෝක හරිද එකන යාට මන්ත්‍රී දූරේ නැතුනාට පස්සේ යාට ඒත් අර්ජන තියෙනවලු මංකයන හෙනදී තවත් ඉස්සරහට එන්න ඕන්නෑනේ මන්ත්‍රී දූරයක් කරලා එහෙම නැත්නම් ඇමතිකමක් කරාට පස්සේ මහජන සේවයක් කරාට පස්සේ ඒ මිනිස්සුන්ට ජීවිත තර්ජන එනවා නම් මං කියන්නේ එහෙනම් ඒව කරන්න ඕනේ නැහැ. ඒව නොකර ඉන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට ආදරේ නම් ඒව නොකර ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැන් සාමාන්‍ය එහෙම නිකන් හැම මිනිස්සයරම ගහන්නේ නැහනේ බං. ගහන ඒ කියන්නේ නිකන් මේ හිටගෙන ඉන්න ගහන වෙලා කණ්ඩ ගහනවද කවුරු හරි? නැහනේ. ඈ එහෙම නැත්නම් ඔබ මරනවා කියලා කියනවාද? මං නම් දන්නේ නැහැ එහෙම කියනවා කියලා. එහෙම කියනවා ඉතින් ඔය ආතල් එකට කාලා බීලා වැඩි වෙච්චම හම්මුනොත් එහෙමනම් ඕන් එහෙම කියනවා. නිකවන මෙහෙම ගනින්කෝ. දැන් මම්මචන් බාර ගන්නවා ගෙයක් හදන්න. හරිද? ගේ හදන්න 150ක් යනවා. හරිද? 150න් 145 ගේ හදන්න 105ක් මගේ ලාභේ. හරිද? ඊට පස්සේ මම ගේ හදනවා 125ක් දාලා ගේ හදනවා. 125ම මං ලාභේ ගසා කනවා. හරිද? කියන්නේ බඩු අඩුවෙන් දාලා හොරට හදලා 125ම මං ගන්නවා. එතකොට මිනිස්සයාගේ පදිංචි වුණාට පස්සේ බාත්รูම් එකේ වතුර උතුරනවා එළියට. හරිද? ඒ කියන්නේ බැලන්ස් නැහැ. හරිද? ඊට පස්සේ ජනේල් උළුවව ගුල්ල ගහනවා. ඊට පස්සේ බිත්ති පුපුරනවා. ස්ලැප් පාත් වෙනවා. ඈ? කොටින්ම කිව්වතර කතාවට කියන්නේ අර බෙල් එක ගහපම ගෙදර වතුර මෝටරේ වැඩ කරනවා කියලා. ආන් ඒ වගේ. හරිද? එහෙම වුණාට පස්සේ නිකමට මට ගියහල්ලා සාමාන්‍ය උඹයේ ගෙදර අයිතිකාරය වුණොත් එහෙම උඹ මොකද කරන්නේ? ආන් ඒ වගේ දෙයක් තමයි ඔතන තියෙන්නේ. ඒකයි මේකයි පටල ගන්න එපා. ඒක දෙකක්. නිකමට කමෙන්ට් එකක් දාහන් සාමාන්‍ය උඹේගේ අයිතිකාරය වුණොත් එහෙම මොකද කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ උඹලා නිකන් මේක මේ පටල ගන්න එපා මේ ආණ්ඩුව කරන එක තමයි ගියක් හදන එක කියලා පටල ගන්න එපා. කතා දෙකක් ඈ. හරිද? ඊට පස්සේ මේ ටික ඉතුරු ටික තහනවාකො. පහපාරක පොලිසිං ගහලා මැරුව තීරකට කියයි සම්ඩුවකින් ඉච්චිරයක් කියලා ඒවා යට ගහන්න පුළුවන් ඉතින් අපි හිතනවා ඒකට මූලික අධ්‍යයනයක් හැටියට තමයි මේ කටයුත්ත කරන්න ඇත්තේ කියලා ඒක කොහොමද හිතපංගෝ මේ කියන්න ඕනේ නැති ඒවත් කියනවා මන් දවා ඒ කියන්නේ මේ පොල්ලකින් ගහලා මරලා ඉවරලා මන්ත්‍රීවරුන්ට පොල්ලකින් ගහලා මැරුවට පස්සේ ඊට පස්සේ ඒකේ පුළුවන් ආණ්ඩුවෙන් යට ගහන්න මම නම් දන්නේ නැහැ එහෙම පුළුවන්ද කියලා සාමාන්‍ය බා සාමාන්‍ය මිනිස්සෙට කනට ගැහුවා ඈ මොකක් හරි කරා සාමාන්‍ය තියෙනවානේ ඊට පස්සේ පොලිසියට ගිහලා ඇන්ටයක් දැම්මට පස්සේ ඒක මොකක් හරි නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන ඒකට උසාවි ගිහිල්ලා දඬුවම් මිදලා එහෙම මොකක් හරික් තියෙනවානේ එමෙ යට ගහන කියලා ගත් තියෙනවද කොහොමද මේ යට ගහන්නේ සාමාන්‍ය මෙහෙමනේ බං දැන් හොරෙක් ඉන්නවා කියලා හිතපංගෝ හොරෙක් ඉන්නවා ඌ සාමාන්‍යයෙන් හොරගම් කරන විදිය දන්නවා CCTV තිබ්බහෝ ඊට පස්සේ ගෙදර ගණන් CCTV තිබ්බහෝ බල්ලෙක් ඇති කරා හෝ එහෙම නැත්නම් සිකියුරිටිලා හිටියා හෝ ඔය කොහොම තාප්ප බැඳලා වට කරලා කොහොම තිබ්බත් හොරා දන්නවා මචං හොරගම් කරන්න ඕන විදිය හරිද ඊට පස්සේ ඌ මචං සල්ලිකාරයෙක් වුණාට පස්සේ ඌට ඊට පස්සේ බයයි මචං ඇයි ඌ දන්නවනේ මේ කොච්චර ආරක්ෂාව තිබ්බත් වැඩක් නැහැ මෙයා කොයි ආරයි කෙලවගෙන යයි කියලා වගේ දන්නවා ඒ කියන්නේ උන් කරපුවා උන් දන්නවා එතකොට මචං සාධාරණ බයක් එනවා ඌට හොරෙක්ට උනත් මං කියන්නේ කියන්නේ දැන් මෙයා කියන විදියට දැන් මෙයා කියන්නේ මොකද්ද මේ කතාව? ඒ කියන්නේ එහෙම යට ගහන්න පුළුවන්ලු. පුළුවන් කියන්නේ ඒ කියන්නේ මෙයාලා යට ගහලාද එහෙම? මම දන්නේ නැහැ මෙයා තමයි කියන්නේ. ඒ කියන්නේ රජයෙන් පුළුවන්ලු එහෙම ඒ කියන්නේ සාමාන්‍ය රණ්ඩුවක් විදියට අරගෙන ඒක යට ගහන්න. මම නම් දන්නේ නැහැ ඒක. සාමාන්‍ය උඹලා මොනවද ඉදී හිතන්නේ කියලා ඒක ගැන කියහංගෝ. ඒ කියන්නේ මට නම් අදාල නැහැ ඒක. මේ කොහොමද වෙන්නේ කියලා.
උඹල පොඩ්ඩක් හිතල බල්ල කියහංකු මේ සාමාන්‍යෙන් එහෙම සාමාන්‍ය මොක්කරි කාටරි අඩුම තන කනටවත් ගැහුවොත් එහෙම පොල්ලකින් හරි ගැහුවොත් එහෙම මිනිමරණය පැත්තෙන්ද මිනිමරණ කෙනෙක් ලොකු දෙයක්නේ එහෙම සාමාන්‍ය පොඩි හරි දෙයක් වුණොත් එහෙම මං අහන්නේ පුළුවන්ද එහෙම මං දන්නේ නැහැ එහෙනම් channel එක subscribe කරගෙන comment එකක් උද්දාන like එකක් උද්දාන යමු ජය වේවා.